දැන් පුරුදේලා තියෙන මේක මොකද්ද මෛත්‍රී භාවනාව බුදු ගුණ අනන්තයි සදාම් ගුණ අනන්තයි මහා සංඝ ගුණ අනන්තයි ඒ අනුන්ගේ ගුණ අනන්ත වුණාට ඔබ ඔයාට වැඩක් නැහැ නේ අනුන්ගේ ගුණ ඒක ඇත්ත දැන් ඔය සම්මතා හඳුරු කියනවා බුදු ගුණ අනන්තයි දම් ගුණ අනන්තයි සංඝ ගුණ අනන්තයි අර ගුණ අනන්තයි අනන්ත ඒක ඇත්ත නමුත් තමන් ගාව බුදු ගුණයක් තියෙනවා නම් විතරයි තමන්ට වටින්නේ තමන් ගාවත් බුදු ගුණයක් හදාගන්න පුළුවන්කම තියෙනවා මෙත්තානුස්සති අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වැඩිව වෙන ක්‍රමයක් නැහැ ඔය අනුන්ගේ ගාව තියෙන අනන්ත බුදු ගුණ මෙනෙහි කර කර ඉන්න ඒක මේ රජ්‍යායනා කර කර ඉන්න මේ රද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ කියපු මහායානික ක්‍රමයක් ඕක එහෙම බුදුහාමුදුරන්ගේ ධර්මයක් ඔතන නැහැ උපකාරක ගුණයක් තරා උදුරලා මෛත්‍රිය වඩනවා නම් බුදු ගුණයක් රාගේ අයින් කළ අසුමානුසතිය වඩනා නම් බුදු ගුණයක් අර අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං වඩලා නිබ්බිදා වෙනවා නම් බුදු ගුණයක් ඒකයි බුදු ගුණය තමන් ගාව පිහිටවන්න ඕන බුදු ගුණයක් නැතුව අනුන්ගේ බුදු ගුණය කියව ඉඳලා වැඩක් නැහැ අනුන්ගේ බුදු ගුණ තියෙනවා ඒව තමයි අද ඔය සජ්ජායනා කර කර කියලා කියලා ඉන්නේ ඒවෙන් වැඩක් නැහැ ඒවා අපි ගාව ඒවා බුදුගුණ කියෙව්වට වැරදක් නෑ ඒකෙන් පාපයක් අකුසල ලැබෙන්නේ නෑ නමුත් තමන් ගාවත් බුදුගුණයක් තිබුණොත් තමයි තමන්ට වටින්නේ අපි දෙයක් පුරුදු වෙනවා නම් අපිට යහපතක් ඒක තමන් පුරුදු කරලා පුහුණු කරලා තමන් ඒක පදන් හිත පදන් කරගෙන ඒක කරමින් ඉන්න ඕනේ බුද්ධානුස්සති භාවනාව මට පොඩ්ඩක් වැදගත් බුද්ධානුස්සති භාවනාව කියන්නේ භව උදුරාදමන අනුස්සතිය භව උදුරාදමන මේ රාග භව ද්වේෂ භව මෝහ භව උදුරාදමන පියවර හතරක් තියෙනවා නිබ්බිදානුපස්සී විහෙරති නන්දිම් පජහති විරාගානුපස්සී විහෙරති රාගම් පජහති නිරෝධානුපස්සී විහෙරති සමුදයම් පජහති පටි නිස්සග්ගානුපස්සී විහෙරති සබ්බ උපදී පජහති සියලු උපාදානයන් හිතෙන් අයින් කිරීම තමයි බුද්ධානුස්සතිය මේ භව උදුරාදමන අනුස්සතිය පියවර හතරක් නන්දිම් පජහති රාගම් පජහති සමුදයම් පජහති සබ්බ උපදී පජහති ඒක තමයි බුද්ධානුස්සතිය. එතකොට දැන් තව කියන්නේ නවහරහදී බුදුගුණ ඒව සජ්ජායනා කරනවා දැන් අද ඒ බුදුගුණ බුදුහාමුදුරුවෝ ගාව තියෙනවා. ඒවා අපි සජ්ජායනා කරන එක හොඳයි වරදක් නැහැ. හැබැයි අපි ගාව ඔය එක බුදුගුණයක් ගන්න නම් දක්ෂ වාරයක් කිව්වයි කියලා වැඩක් තියෙනවද? නිවන්ට යනවද? නැහැ. කරලා තියෙන්නේ මේ පුරුදු කරලා තියෙන වැරදි දෙයක්. ඕක තමයි ආගම කියන්නේ. මේ ධර්මය නෙමෙයි ඔය. ඔය ආගම. අනුන්ගේ බුදුගුණ කියව කියව සජ්ජායනා කර කර යාතිකා කර කර ගීතිකා හැටියට ගය ගය හිටලා තියෙනවා. එච්චරයි කරලා තියෙන්නේ. ඒක තමයි ආගම. අනුන්ගේ ගුණ තමයි ඔය කියව කියන්නේ. බුදුහාමුදුරුවෝ අර වේද මහත්තයා බොහොම හොඳට ගුණ ගුණ කියා හොඳ වේද මහත්තයෙක් කියා මේ තීට්ටු හොඳයි කියා ඉන්නවා වැඩක් උනේ නැහැනේ ලෙඩේ හොඳ උනේ නැහැනේ ලෙඩේ හොඳ වෙන්න නම් තමන් ගාවත් මේ බුදු ගුණ එකක් හරි තියන්න ඕනේ ඒ දැන් මට හිතෙන මෙතෙන්ටවට වෙසි අපේ ගිය ගමර වෙනස් කළා අපිට දැන් වෙන ඔව් වෙන ගමන යන්න වෙනවා හොඳටම ඇති දවස් 7ක් හොඳටම ඇති වෙන ගමන යන්න ආයි වැඩි කාලයක් යන්න ඕනේ නැහැ මේ මෙතෙක් කල් කරපු වැරදිදී වැරදි බව තේරුම් අරගෙන මේ වැරද්දෙන් මිදලා හරි පැත්තට පනලා හරිනේ අනුගමනය කිරීම තමයි චතුරාර්ය සත්‍ය.